රට තුල සංචරණ සීමා ඉවත් කිරීමත් සමග යලිත් කොවිඩ් රැල්ලක අවධානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සීමා කිරීම හා නීති ක්‍රියාත්මක වන සන්දර්භයේ සලකා බැලීමේදී මින් පෙර පැවති සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවයි එහි දැක්වෙන්නේ. නැවත කොවිඩ් රැල්ලක් රට තුල ඇතිවීම වළක්වා ගැනීම සඳහා එම සංගමයේ විසින් නිර්දේශ හතරක් අදාළ ලිපියෙහි සඳහන් කර තිබෙනවා. ඊට හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම දැඩි ලෙස බලාත්මක කිරීම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එනතේ තුන්වන මාත්‍රාව ලබා දීම අධිව්‍යාප්ත වීම තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම හා පරීක්ෂණ සිදු කරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම වැදගත් බවයි එහි දැක්වෙන්නේ. කොවිඩ් වෛරසය අසාධනේ වී සිදු වූ තවත් මරණ 20ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13674 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය අසාධනේ වූ නව රෝගීන් 559 දෙනෙකු ඊයේ තහවුරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 538320ක් ලෙසයි. මිනුවන්කොඩ ගල්කන්ද ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයේ උත්සවයකට සහභාගී වූ පිරිසක් අතරින් පුද්ගලින් 35 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනේ වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. මෙරට දෙවන කොවිඩ් රැල්ලේ ආරම්භය සටහන් වූයේද මිනුවන්කොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව රෝගීන් විශාල පිරිසක් මෙලෙස මිනුවන්කොඩින් හමුවීම පිළිබඳව සෞඛ්‍යංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ අතර කොවිඩ් 19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය තෝරාගෙන තිබෙනවා. මේ අතර සිසුන් 100ට වඩා අඩු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ඉල්ලීමක් කර සිටිනවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමත් සමග සිදු කළ සාකච්ඡාවකදී නොවැම්බර් පළවෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී අපිට පන්ති ආරම්භ කරන්න හැකියාව ඇති බව දැනුවත් කළා තියෙනවා. ඉතින් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශය අපිට කඩිනමින් ලබා දෙන්න කියලා. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ සෞඛ්‍ය අංශවල නීති රීති වලට අනුව රටේ ආරක්ෂක අංශවල නීති රීති වලට අනුව අපි පන්ති කරන්න සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.